السلام عليكم ورحمة الله وبركاته. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، الصلاة والسلام على أشرف الأنبياء والمرسلين، أما بعد. الحمد لله අද මම කතා කරන්න හිතුවේ බොහොම අද කාලේ වර්තමානයේ බොහොම කාලෝචිත වෙච්ච වැදගත් මාතෘකාවක් පිළිබඳව. ඒක තමයි සමාජ හැඟීම. ඇත්තම මේ සමාජ හැඟීම පිළිබඳව පරිශුද්ධ කුරාණයේ බොහෝ තැන්වල කතා කරනවා. ඒ අතරින් වැදගත් වෙච්ච අපි හැමෝම දන්න නබිවරේ හා සම්බන්ධ වෙච්ච අතීත කතාවක් එක තමයි මම මේ මාතෘකාවට පෙළඹෙන්නේ. අල්හම්දුලිල්ලා අපි දන්නවා හසරත් යූසුෆ් අලිස්ලාතු වස්සලාම් තුමා ඊජිප්ත් කියන රටේ, ඒ කියන්නේ එතුමාගේ රට නෙවෙයි, ඊජිප්ත් කියන රටේ සිරභාරයට පත් වෙනවා. ඔහු නොකළ වරදකට වරදකරුවීම, ඔහු මත වැරද්ද පටවල ඔහුව වැරදිකරු කරලා බොරු චෝදනා මත ඔහුට සිරගත වෙන්න සිද්ධ වුණා. ඒක අපි කුරාණේ කියවද්දී අපිට දැනගන්න පුළුවන්. කුරාණේ 412 වෙනි පරිච්ඡේදය, සූරා යූසුෆ් 12 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි වැකියේ ඉඳලා 55 වෙනි වැකිය දක්වා තියෙන ඒ කියවොත් අපිට මේ අතීත මම මේ කියන්න යන කතාව අපිට පැහැදිලිව ඒක බලා ගන්න පුළුවන්. ඉතින් යූසුෆ් අලිස්ලාම් තුමා සිරගත වෙලා ඉන්න වෙලාව අවුරුදු 10ක් තිස්සේ සිරගත වෙලා හිටියා. ඒ වෙලාවේ එතුමත් එක්ක තවත් ඒ තරුණයන් දෙන්නෙක් තුන්දෙනෙක් සිරගත වෙලා හිටියා. ඉතින් ඔවුන්ගේ සිරගත වෙච්ච කාලවකවානුව ඉවරුණාට පස්සේ ඔවුන් සිරෙන් එළියට ගියා. නමුත් යූසුෆ් අලිස්ලාම් තුමා තවමත් සිරගත වෙලා ඉන්නවා. එතුමත් එක්ක හිටපු ඒ තරුණයින් දැනගෙන හිටියා මේ යූසුෆ් අලිස්ලාම් තුමාට තියෙන විශේෂත්වයක්, හැකියාවන් පිළිබඳව. ඒ විතරක් නෙවෙයි, යූසුෆ් අලිස්ලාම් තුමා සිරගත වෙන්න කලින් ඇසුරු කරපු අය, ගනුදෙනු කරපු අය එතුමාගේ වැදගත්කම් ගැන දැනගෙන හිටියා. එතුමාට තිබෙ එක විශේෂත්වයක් තමයි, දෙවියන් වහන්සේ ඔහුට දීලා තිබෙ හැකියාවක් තමයි කෙනෙක් දකින හීනයට ඒකේ හරි තේරුම, නිවැරදි අර්ථය මොකක්ද කියලා 100%ක්ම නිවැරදිව කියන්න පුළුවන් හැකියාවක් දෙවියන් වහන්සේ යූසුෆ් අලිස්ලාම් තුමාට දීලා තිබ්බා. ඉතින් මේ මෙහෙම කාලය ගත වෙලා යද්දී ඒ ඊජිප්ත් රටේ රජතුමා හීනයක් දකිනවා. එතුමා හීනයක් දකිනවා, ගවයන්, කියන්නේ හොඳ මහතට හැදිච්ච ගවයන් 7 දෙනෙක්, ඒ වගේම කෙට්ටු වෙලා ලෙඩ තත්ත්වයට පත් වෙච්ච රෝගී වෙච්ච ගවයන් 7 දෙනෙක් අර හොඳට හැදිලා ඉන්න ගවයන්ව ආහාරයට ගන්නවා, අනුභව කරනවා. මේක දැක්කා. ඒ විතරක් නෙවෙයි, දැක්කා හොඳ මේ කියන්නේ හොඳ කොළපාටට හැදිච්ච කරල් 7ක්, ඒ වගේම වියලිච්ච කරල් 7ක්. ඉතින් මේ හීනය පිළිබඳව රජතුමා පහවදා උදෑසන තමන්ගේ රාජ්‍ය සභාවේ ඉන්න අයගෙන් ඇහුවා, මෙහෙම මං හීනයක් දැක්කා, මේකට තේරුම මොකක්ද, මේකට අර්ථය මොකක්ද කියලා. එතකොට කිව්වා, ඔහොම තමයි, හීනයක් කියන දේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් නිදාගත්තාම එනවා, එහෙම විශේෂත්වයක් නැහැ කියලා එතන හිටපු කට්ටිය පිටුරු දුන්නා. ඉතින් මේ වෙලාවේ අර නිදහස් වෙලා ගියපු තරුණයින්ට මේ පණිවිඩය ගියාට පස්සේ ඒ තරුණෙක් ඇවිල්ලා රජතුමාට කියනවා, රජතුමනි, මේ අපේ සිරබාරයේ ඉන්න යූසුෆ් කියන කෙනා, ඔහුට තියෙන විශේෂ හැකියාවක්, මේ හීනවලට නිවැරදි තේරුම කියන්න පුළුවන් විශේෂ හැකියාවක් ඔහුට තියෙනවා. මේ වෙලාවේ රජතුමා ඔහු වෙත යවලා, පිරිසක් යවලා මෙහෙම මේකට තේරුම මොකක්ද කියලා අහපු වෙලාවේ එතුමා කියනවා, මේක නිකන් හුදෙක් හීනයක් විතරක් නෙවෙයි, මේ හීනය තමයි මේ රටේ අනාගතය තීරණය කරන හීනයක් තමයි රජතුමා දැකලා තියෙන්නේ. ඒ හීනේ තේරුම තමයි මේ රටට ඉදිරි අවුරුදු 7 එක දිගට වහිනවා, හොඳ පෝෂ්‍යදායි පරිසරයක් ඇති වෙනවා, වගාවන් සරු වෙනවා, හොඳ ආදායමක් ලාභයක් ලැබෙනවා, හොඳ සෞභාග්‍යමත් අවුරුදු 7ක් ගත වුණාට පස්සේ තවත් අවුරුදු 7ක් බොහොම භයානක නියගයක් ඇති වෙනවා. සත්තු මිනිස්සු වතුර නැතුව පිපාසිතව මැරෙන තත්ත්වයට ඇදහැටෙනවා. රටේ භාණ්ඩාගාරයේ කඩාගෙන වැටෙනවා. මිනිසුන්ට කර ගියා ගන්න නැති දෙයක් නැති වෙලා යනවා. ඊට පස්සේ ආය ඒ අවුරුදු 14න් පස්සේ තවත් අවුරුද්දක් එළමෙනවා. නැවතත් පළතුරු වලින් පිරිලා ඒ පළතුරු තැනතන විසිරිලා මිනිස්සු ඒ පළතුරු කන්නට බැරිව ඒ වගේ යුෂ ආරං බොන්නට පෙළඹෙන්නට තරම් කාලයකට උදා වෙනවා කියලා. දැන් රජතුමාට මේ පණිවිඩය ගියාට පස්සේ රජතුමා කියනවා යූසුෆ් කියන කෙනාව නිදහස් කරන්න. මොකද එයා අපේ රට ගැන, අපේ රටේ අනාගතය ගැන අපිට විශාල වැදගත් රැකියක්, කියන්නේ අනාවකයක් කියලා තියෙනවා. එයාව නිදහස් කරන්න කියලා රජතුමා රාජසභාවට ගෙනල්ලා යූසුෆ් අලිස්ලාම් තුමාව රාජසභාවට ගෙනාවා. රජතුමා කිව්වා, අපි ඔබව නිදහස් කරනවා. මොකද ඔබගේ මේ හීනවලට කියන ඔබ
කියන තේරුම් 100%ක්ම සත්‍යයව බවට අපි අපිට දැනගන්නට ලැබුණා. ඉතින් ඔබ මේ කියපු අනාවැ කියෙන් අපිට පුළුවන් අපේ රටේ අනාගතය තීරණය කරගන්න. අන්න ඒ නිසා ඔබව නිදහස් කරනවා ඔබට යන්න පුළුවන් කියලා කියපු වෙලාවේ රජතුමා රාජසභාවේ ඉඳලා අහනවා එතන හිටපු අයගෙන් දැන් මේ ඉතිරි අවුරුදු 15 දැන් අපේ රටේ ඉතිරි අවුරුදු 15 කියන්නේ අවුරුදු 7ක් එක දිගට වැහලා සෞභාග්‍යමත් වුණා වගේම අවුරුදු 7ක් එක දිගට නියංගේ තියනවා කියලා අනාවැයක් ලැබිලා තියෙනවා. දැන් මේක කලමනාකරණය කරන්න බාරගන්නේ කවුද කියපු වෙලාවේ හැමෝම බය වුණා. මොකද මේක බොහොම භයානක වගකීමක්. ලේසිපස් වගකීමක් නෙවෙයි. කවුරුත් මේක බාරගත්තේ නැහැ. සාමාන්‍යයෙන් හිරගෙදරින් නිදහස් වෙච්ච කෙනෙක්ගේ හිතන්නේ කොහොමද? හිරෙන් නිදහස් වෙච්ච කෙනෙක් හිතනවා මම බහම මගේ ගමට නැත්තම් මගේ රටට යන්න ඕනේ, මගේ දෙමාපියෝ දකින්න ඕනේ, මගේ සහෝදර සහෝදරිය දකින්න, මගේ පවුලත් එක්ක එකතු වෙන්න ඕනේ. මේක තමයි ඕනම කෙනෙක් හිතන්නේ. නමුත් යූසුෆ් අලිසාතු වස්සලාම් තුමා ඒ වෙලාව ඉදිරිපත් වෙනවා. රජතුමනි මට බාර දෙන්න කළමනාකරණය. මම කළමනාකරණය කරන්නම් මේ රටේ ඉදිරි අවුරුදු 15 මේ වහින සෞභාග්‍යමත් කාලයේ ධාන්‍යවල ධාන්‍ය නිසියාකාරව කළමනාකරණය කරලා නියඟිය පැවතින අවුරුදු 7ට අවශ්‍ය ආහාර සකසා ගැනීමට මම කළමනාකරණය දෙන්නම් කියලා ඉදිරිපත් වෙනවා. එතකොට යූසුෆ් අලිස්ලාම්තුමා මේ ඉදිරිපත් උනේ කවුරු වෙනුවෙන්ද? තමන්ගේ රට වෙනුවෙන්ද නැහැ. තමන්ව අවුරුදු 10ක් නිරපරාදී ස්ථිර කරගෙන හිටපු තමන් නොකරපු වරද්දකට වරදකරුවෙකු කරලා බොරු චෝදනා නගලා තමන්ව හිරබාරයේ තබාගත් රටක් ආරක්ෂා කරන්න එතුමා ඉදිරිපත් වෙනවා. ඉතින් මේකෙන් කුර්ආනයේ අපිට උගන්වන්නේ මොකක්ද? සහෝදරවරුනි මේක තමයි සමාජ හැඟීම කියන්නේ. එතුමාට තිබ්බා මාව හිර කරලා තිබ්බ මේ රට මාව බොරුවට මට චෝදනා දාලා මාව හිරකාරී කරගත්ත රට අවුරුදු 10ක් පුරාවට මේ මිනිස්සු හිටියත් එකයි මරුණත් එකයි මට වැඩක් නැහැ කියලා එතුමාට යන්න තිබ්බා. නමුත් එතුමා ඒ භයානක ඒ බරෑරුම් කාර්යභාරය එතුමා බාර ගන්නවා. අන්න ඒකට තමයි සමාජ හැඟීම කියන්නේ. තමන්ට අපරාධයක් වෙච්ච තැනක වුණත් එතනට යහපතක් කරන්න ඕනේ කියලා ඒ සමාජ හැඟීම කුර්ආනයේ මේ තුමින් අපට උගන්වනවා. ඉතින් අපි මේ සූරා යූසුෆ් කියන වැකි අපි කියවනවා, පරිච්ඡේද අපි කියවනවා, අපි කුර්ආනයේ කියවනවා. ඒ විතරක් නෙමෙයි අපි පස්වෙල සලාතිය කරනකොට අපි මේ සූරා යූසුෆ් කියන එක පාරායනය කරලා තමයි සලාතිය ඉටු කරන්නේ. ඉතින් මෙච්චර කරන අපි සමාජ ව්‍යසනයක් වෙලාවේ සමාජ හැඟීමක් නැති මලමිනි වගේ හැසිරෙන එක සාධාරණද, එහෙම ඉන්න එක හරිද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕනේ. ආදරණීය සහෝදරවරුනි, අද අපේ රටේ තත්ත්වය අපි දන්නවා. රටේ මේ කොරෝනා කොවිඩ් වසංගතය තවත් ඩෙල්ටා ප්‍රභේදයක් ඇති වෙලා බොහෝම භයානක තත්ත්වයකට ඇදහැරිලා තියෙනවා. මිනිස්සු සිය ගණන් මැරිලා යනවා. මිනිස්සු දහස් ගණන් ලෙඩ වෙනවා. ඒ විතරක් නෙවෙයි එක පැත්තකින් මිනිස්සුන්ට මේ කන්න බොන්න නැතිව මිනිස්සු අපාදුක් විඳිනවා. මේ වගේ වෙලාවක අපිට සමාජ වගකීමක් තියෙන පළවෙනි වගකීම තමයි අපි මේ රටේ තියෙන සෞඛ්‍ය නීති රීතිවලට 100%ක්ම අනුකූල ක්‍රියාත්මක වෙන එක. ඒක අපි හැම දිනාගෙම විශාල වගකීමක්, ඒක සමාජ මෙහෙවරක්, ඒක සමාජ වගකීමක්. දෙවෙනි එක තමයි මේ කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගන්න නැත්නම් මේ කොවිඩ් වලින් ඇති වෙන මරණ වළක්වා ගන්න මේ සිදු කරන එන්නක්කරණයේදී ඒකට නිසි සහයෝගය අපි ඕනෑකමෙන් ඒ එන්නත ලබාගෙන ඒ සහයෝගය ලබා දෙන්නත් අපි ඉදිරිපත් වෙන ඒක සමාජ හැඟීමක්. තුන්වෙනි එක තමයි මේ වෙලාවේ මේ වකවානුව වෙලාවේ අසරණ වෙලා ඉන්නේ හුදෙක් මුස්ලිම් සමාජය විතරක් නෙවෙයි, ව්‍යාපාරික සමාජය විතරක් නෙවෙයි, ධනවත් පෝසත් මැදි දුප්පත් මේ සියලුම පන්තිවල ඉන්න මිනිස්සු අද අසරණ වෙලා ඉන්නවා. එදා වෙන හම්බ කරගෙන කන මිනිස්සු කර කියා ගන්න දෙයක් නැතිව අසරණ අන්ත අසරණ වෙලා ඉන්නවා. ඉතින් මේ වගේ වෙලාවක අපි මුස්ලිම්වරු හැටියට අපිට සමාජ වගකීමක් තියෙනවා. ඒ සමාජ වගකීම් අපි දරන්නට ඕනේ කියලා අපිට කුරානයේ උගන්වනවා. ඒ සමාජ වගකීම අපි හිතට ගන්න ඕනේ. මේක අපේ වගකීම. අන්න ඒ නිසා මේ වෙලාවේ තමන්ගෙන් මේ රටට මේ සමාජයට කරන්න පුළුවන් උපරිම දායකත්වය අනිවාර්යයෙන්ම මුස්ලිම්වරු හැටියට අපි ලබා දෙන්න ඕනේ. කුර්ආනයේ පිළිපදින අයෙක් නම් මුස්ලිම්වරයෙක් නම්. එනම් ආදරණීය සහෝදරවරුනි, මේ තමත් ආදරණීය ඉල්ලා සිටිනවා මේ සෞඛ්‍ය නීති රීතිවලට අනුව ක්‍රියා කරන්න. ඒ වගේම සමාජ හැඟීම මේ රට මේ වසංගතයෙන් මුදව ගන්නට අපිට කරන්න පුළුවන් දායකත්වය මොකක්ද? මිනිසුන්ගේ දුප්පත්කම, මිනිසුන්ගේ නැතිබරිකම, අසරණකම තුරන් කරන්න අපිට දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද කියලා අපි කල්පනා කරලා අපේ උපරිම දායකත්වය අපගේ මේ මාතෘභූමිය මේ වසංගතයෙන් මුදවා ගැනීමටත් මේ අසරණ වෙලා ඉන්න අපේම සහෝදර මුස්ලිම්, සිංහල, හින්දු, කතෝලික මේ අසරණ අපේම ජනතාවට අපෙන් පුළුවන් උපරිම සේවයක් සමාජ මෙහෙවරක් කරන්නට
අපි ඉදිරිපත් වෙමු. ඒ මගින් දෙවියන් වහන්සේ අප සියලු දෙනාටම උසස් වූ ජනතුල් ෆිර්දවුස් නමැති ස්වර්ගයට ස්වර්ගය ලබා දේවා. ආමීන් ආමීන්. වාඛිර දරුවානා. අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. වස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ්.